ආයුබෝවන් ඔයාලා හැමෝටම දන්නා දේ ගැන නොදන්නා මානය ගැන කතා කරන නොදුටු මානය වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා රේ මිස්ටීරියෝ නම ඇහුවාමත් ඒ තීම් සෝන් එක ඇහෙනවා වගේ නේද ඉතින් අපි අද කතා කරන්න යන්නේ මේ සුප්‍රසිද්ධ රෙස්ලිං ක්‍රීඩකයාගේ තොරතුරු ගැන රෙස්ලිං රෙස්ලිං කියන්නේම එක්තරා පිස්සුවක් ඒ තරමටම රෙස්ලිං බලන ලෝකෙ බහුතරයක් අය පෙළඹිලා ඉන්නවා ඉතින් ඒ බලන අය උනත් නැති අය උනත් WWE එහෙම නැත්තම් World Wrestling Entertainment ගැන අහලා හරි තියෙනවා. පරණ අයට නම් WWF World Wrestling Federation තමයි හොරු පුරුදු. මේක බලන අයගේ වින්දනය සඳහා ස්ක්‍රිප්ට් එකක් අනුව කරන දෙයක් උනත් මේක සෙල්ලම් කරන අය නම් මනාපු හුණුවකින් පස්සේ තමයි ක්‍රීඩා කරන්නේ. ඔස්කර් ගුටියෙරස් 1974 දෙසැම්බර් 11 වෙනිදා උපත ලබන්නේ. කැලිෆෝනියාවේ චාවුලා විස්ටා ප්‍රදේශයේ ඔස්කර් ගුටියෙරස් නමින් ඔහු ප්‍රසිද්ධ නොවුනත් ඔහුගේ ක්‍රීඩා බලල්ලේ නාමය වන රේ මිස්ටීරියෝ නමින් ලෝකයේ ඔහුව හඳුනනවා සෑන්ඩියාගෝහි මොන්ටගොමරි පාසලෙන් අධ්‍යාපනය හදාරන රේ සිය ළමා කාලය හා දෙමාපියන් ගැන සඳහන් කිරීමට මැලිකමක් දක්වනවා නමුත් ඔහුගේ මාමා වන මිගුයෙල් ඒන්ජල් ලොපෙස් ඩයිස් ගැන නම් සඳහන් කරලා තියෙනවා මේ මාමාද රෙස්ලින් ක්‍රීඩකයෙකු වන අතර ඔහුගේ නමද රේ මිස්ටීරියෝ වුණා. ඉතින් තම ඥාති පුතු වන රේ මිස්ටීරියෝ අතරින් වෙන්කොට හඳුනා ගන්න ඕසීරින් නේම් එකට සීනියා යන කොටස එකතු කරගත්තා. රේ තමාට වයස අවුරුදු 14ක් වන විට රෙස්ලින් ක්‍රීඩාවට අවතීර්ණ වන්නේ සිය මාමා වන රේ මිස්ටීරියෝගේ පුහුණුව හා මඟ පෙන්වීම යටතේ. ඉතින් ඔහුගේ උස අඩි 5කුත් අඟල් 6ක් වුණත් ඔහු ඔහුගේ සිහිනය වන දක්ෂ රෙස්ලින් ක්‍රීඩකයෙකු වීම යන්න අත්හැරියේ නම් නෑ. දිගින් දිගටම පුහුණු වෙමින් සිය සිහින පසුපසම හඹා ගියා. ඉතින් වයස 14 ඔහු මෙක්සිකෝවේදී ලූචා ලිබ්‍රේ නම් වූ විවිධ පැනින්කම හැදෑරූ අතර ඔහුට ලාලගරටි ජාවර්දේ කොලිබ්‍රී වැනි ක්‍රීඩා නාම තිබූ අතර කොලිබ්‍රී නාමයෙන් ක්‍රීඩා කරන කාලයේ 1991 වඩා දියුණු වූ රෙස්ලින් ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි වුණා. පසුව සිය මාමා සමග AAA 1992 සිට 1995 දක්වා ක්‍රීඩා කරන රේ මිස්ටීරියෝ පසුව 1995 සැප්තැම්බර් වල හියුමන් සමග ගිවිසුම් ගතවන රේ ECW එක්ස්ට්‍රීම් චැම්පියන්ෂිප් රෙස්ලින් වලට ක්‍රීඩා කරනවා. නමුත් 1996 ඔහු එයින් ඉවත්ව WCW හෙවත් World Championship Wrestling වල Cruiserweight කාණ්ඩයෙන් තරග වදිනවා. 1996 ජූනි 16 එහි පළමු තරගය ඩීන් මැලෙන්කෝ සමග පැවතුණා. පසුව ජූලි 8 ඔහු මැලෙන්කෝ සමග Cruiserweight Champion Title එක වෙනුවෙන් සටන් කර රේ එය දිනා ගන්නවා. ඔහු සිය ජයග්‍රහණය මාස 3ක් තබාගත් අතර රේ පසුව මැලෙන්කෝටම තම කිරුළ පරාජය වෙන්නේ හොලෝවින් හවොක් තරගයේදී. මේ කාලය ඒ කියන්නේ 1997 අප්‍රේල් 5 වෙනිදා රේ හා ඔහුගේ බිරිඳ ඇන්ජිට පළමු දරුවා වන ඩොමිනික් නම් පුතා ලැබෙනවා. ඔහුගේ දියණිය ආලයා බිහි වෙන්නේ 2001 අගෝස්තු 20 වෙනිදා. ඔහුගේ වම් හා දකුණු බයිසෙප් වල ඔහුගේ දරු දෙදෙනාගේ නම් ටැටූ කරගෙන තියෙනවා. ඊට අමතරව මේ ටැටු ඔහුගේ බිරිඳගේ ඉල්ලීම මත කරලා තියෙන බව සඳහන්. ඒ වගේම ඔහුගේ අතිජාත මිත්‍රයා වගේම රෙස්ලිම් වලල්ලේ සහායකයා වන මියගිය එඩී ගෙරේරෝගේ නමේ මුල් අකුරු වන ඊජීද රේ රෝමානු කතෝලික බැවින් පුරුෂයෙක්ද ටැටු කරගෙන තියෙනවා. මේ ආකාරයට දිනුම් පැරදුම්මද සාර්ථක ගමනාකාරයේ 1999 සුපර් බ්‍රාවිල් තරගාවලියේදී හෙයාවස් මාස් තරගයක් රේහා කොනන්ට විරුද්ධව කෙවින් නැෂ් හා ස්කොට් හොල් අතර තරගය පරාජය වීමෙන් රේ මිස්ටීරියෝ හට සිය වෙස් වුණ ගලවන්නට සිදුවෙනවා. මේන් දෙඩි සිත් වේදනාවට පස්සේ සිය ප්‍රේක්ෂකයන් හට පැවසුවේ මේ මාස් එක තමන්ටද සිය පවුලේ අයටද කොතරම් වටිනවාද කියත් මේ ඔහුගේ සංකේතය බවත් WCW වේදනාවට පත්ව සිටින බවත්ය. පසුව කෙවින් නැෂ් සමග කළ සටනකින් ඔහු පරාජය කිරීම නිසාද ජයන් කිලර් නම් නාමයද ඔහුට පට බැඳුනා. පසුව WCW ආයතනය WWF වෙත විකිණීමෙන් පසු
රේ මෙක්සිකෝවේ ඉන්ඩිපෙන්ඩන්ට් සර්කිට් වෙත ක්‍රීඩා කරනවා. ටික කාලයකට පසුව නැවත ඇමරිකාවට එන රේ IWA, XWF, HWA වැනි ආයතන රැසක ක්‍රීඩා කරනවා. මෙහිදී හමුවන CM පන්කා එඩී ගෙරේරෝ ඔහුගේ මිතුරන් බවට පත්වෙනවා. පසුව ඔහුගේ සිහිනය සබෑ කරමින් 2002දී WWE ආයතනය සමග ගිවිසුම් ගතවන ඔහු ඔහුගේ සමීපතම යාවන එඩී ගෙරේරෝ සමගත් වරින් වර WWE හි සුපිරි ක්‍රීඩකයන් සමගත් ඔවුන්ට විරුද්ධවත් ක්‍රීඩා කරනවා. 2005 සැප්තැම්බර්හිදී රේ ඔහුගේ බුයකා 619 එන්ට්‍රස් තීම් සෝන් එකට ඔහුද ගීයෙන් දායකව එය භාවිතයට ගන්නවා. ඒ වගේම ඕසින් බෝඩර්ස් නම් රැප් ගීතයක්ද රේනිකුත් කරලා තියෙනවා. 2006-2009 කාලවල තහනම් මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවන රේ 2009 අගෝස්තු 27 වෙනිදා WWE සමාගම ඔහුට දින 30 තහනමක්ද පනවනවා. ඒ වගේම 2012 අප්‍රේල්වල සමර් ස්ලැම් තරගාවලිය කාලයේදී ඔහුට දෙවන තරග තහනම පනවන්නේ දින 60කට. මේ කාලයේ විශාල ප්‍රසිද්ධියක් ලබා ගන්නා ඔහු 2015දී නැවත ඔහුගේ මුල් ක්‍රීඩා ආයතනයක් වන AAE ආයතනය සමග ගිවිසුම් ගත වෙනවා. එහිදී 2015 මාර්තු 20වනදා පැවති රේහා එක්ස්ට්‍රීම් ටයිල්ට විරුද්ධව මණික්කා පෙරෝ අතර පැවති තරගයකදී රේගේ ඩොප් කික් එකක් පෙරෝගේ ගෙල ප්‍රදේශයේ හදිසි අනතුරකින් මැදීම නිසා හෘදයට ලේ යාම නතර වීම හෙවත් කාඩියක් ඇරස්ට් තත්ත්වයෙන් පෙළී රෝහල්ගත කිරීමෙන් පසු මිය යනවා. මෙයින් පසු මානසික වැටුනේ චිර කාලයකින් නැවත රෙස්ලින් වලල්ලේ පෙනී සිටිනවා. පසුව 2018දී නිව් ජපෑන් ප්‍රෝ රෙස්ලින් වෙතත් නැවතත් ඒ වසරේම එයින් ඉවත්ව නැවත AAA හා සම්බන්ධ ඌරේ 2020 වන විට නැවතත් WWE හා එක්ව සිය පුත්‍රයා වන ඩොමිනික් මිස්ටිරියෝ සමග එක්ව මේ දක්වා ක්‍රීඩා කරන්න ගිවිසුම් ගතව ඉන්නවා. ඉතින් ජය පැරදුම් සහිතව සාර්ථක ගමනක් ආපු මේරේ එක් තැනක දිගු කාලයක් සිටීමේ පුරුද්දෙන්නම් බැහැර වුණ කෙනෙක්. ඉතින් මේ එක්වරම අතුරුදහන් වන ගුණය රේ මිස්ටිරියෝගේ ප්‍රසිද්ධිය තරමක් අඩු කිරීමට හේතු වුණා. තවමත් ඔහු නොදන්නා රෙස්ලින් ලෝලියෙක් නැති තරම් වීඩියෝ ගේම්ස් 40කට වඩා රේගේ චරිතය දකින්නට ලැබෙන අතර ඔහු ගැන මිස්ටිරියෝ රේ රොබර්ට් ජෙරම් රේ මිස්ටිරියෝ බිහයින්ද මාක්ස් වැනි පොත්සාශයක් ලියවී තියෙනවා. ඒ වගේම දෙවරක් වර්ල්ඩ් හෙවිවේට් ශූරතාවයද දෙවරක් ඉන්ටර්කොන්ටිනන්ටල් ශූරතාවයද හතරවරක් WWE ටැග් ටීම් චැම්පියන් ශූරතාවයද දිනාගෙන තියෙනවා. තවද WWE ශූරතාවය එක්වරක්ද WWE ක්‍රූසවේට් ශූරතාවය තුන්වරක්ද සියපුතු ඩොමිනික් සමග ස්මැක්ඩවුන් ටැග් ටීම් ශූරතාවයද WWE යුනයිටඩ් ස්ටේට් ශූරතාවයද දෙවරක් දිනාගත් ඔහු 2006 රෝයල් රම්බල් තරගයද දිනාගත්තා. එසේම විවිධ මතක සිටින තරඟ දිනා ගනිමින් ඔහු වෙනත් ක්‍රීඩා ආයතනවල ක්‍රීඩා කරන කාලේ 25කට වැඩි ශූරතා දිනා තියෙනවා. ඔහුගේ තරඟ විලාශයේ ඇති සුපර් හරි කෙනරානා, සින්ෂොට් ඩ්‍රොප් ලෙග්, විස්කොස් පොප්, ස්ප්‍රින් බෝඩ් ක්‍රොස් බොඩි, රෝලින් හවුන් හවුස් කික් වැනි ආකර්ෂණීය ප්‍රහාරයි ප්‍රේක්ෂකයන් උන්මාද කරවු. 619 වැනි ඔහුටම ආවේණික නිසා ඔහු WWE හි කැපී පෙනෙන තරුවක් වෙනවා. ඉතින් අන්ඩර්ටේකර්ගේ සිට බලවත් ක්‍රීඩාතරු සමග සටන් වැදුණු රේ මිස්ටිරියෝ ශරීරයෙන් කුඩා වුණත් ඔහුගේ සිහින කරා ගිය මිනිසෙක් ලෙස අපට හඳුනා ගන්න පුළුවන්. තවත් මේ වගේ වැදගත් තොරතුරු ගැන දැනගන්න අපේ YouTube channel එකත් එක්කම එකතු වෙලා ඉන්න. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. අපේ වීඩියෝ වල අඩුපාඩු තියෙනවනම් පහළ කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරගෙන යන්න. වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරගෙන යන්න අමතක කරන්න එපා. තවත් දවසක හමු වෙනතුරු ආයුබෝවන්.